උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වෙන් බාල බවත් මෑතකදී එළි දැක්වූ තයිරොක්සින් ඖෂධය ලබාගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධයේ එළි දැක්වුවද වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් මාසයේ සිට බවයි. දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන්ට සිදු කළේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් වැය වේ. ගෝටාබේ රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස නිසිපත් කිරීමකින් තොරව කටයුතු කළ අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා සභාපති ධුරයට පත් කළා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.